එතකොට මං කියවා අපේ පෘථිවියේ කොටස් තුනකට කැඩෙනවා කියවා නේද මොනවද කබල ප්‍රාවරණය හරය එහෙනම් මෙන්න මැද තියෙන එකනා මෙයා තමයි හරය එයාට වටේ ඉන්නවා ඔන්න ප්‍රාවරණය කියන කෙනා හරිද ඒ වගේම එයාටත් වටේ ඉන්නවා තුනී ස්තරයක් මෙන්න මේ තුනී ස්තරයට තමයි අපි කියන්නේ කබල කියලා මේ කබල කියන එක නා එන තුනී ළමයිද දැන් මේ කබල ගැන කියනකොට මෙන්න මෙහෙම දෙයක් සඳහන් කරනවා මිදිගෙඩි ඔයාලා කාලා ඇතින් එතකොට අපේ මේ සම්පූර්ණ පෘථුවියම ඒ මිදිගෙඩියක් කියලා සමාන කරොත් ඒ මිදිගෙඩිය උඩින් තියනවා නේද අර සිවියක් වගේ එක අන්නේ සිවිය වගේ එක වගේලු මෙන්න මේ කබල එහෙම නැත්තම් කියනවා බිත්තර ගෙඩියක් ගත්තොත් බිත්තර ගෙඩියේ කට්ට වටේටම තියනවා තමයි හැබැයි කට්ටේ ඝනකම හෙන තුනී නේද එහෙනම් සම්පූර්ණ බිත්තර ගෙඩියේ සාපේක්ෂ බල කරලා බැලුවොත් අර කට්ට කියන එක හෙන තුනී අන්නේ වගේ තුනී ස්තරයක් කියලා කියනවා මෙන්න මේ කබල කියන කෙනා ඉතින් මේ කබල කියන කෙනා එක එක තැන් වලදී කෑලි වලට කැඩිලා වෙන් වෙලා තියෙනවා ඒක තමයි අපි තැටි කියලා කියන්නේ එහෙනම් ඔන්න මේ කබල දැන් කෑලි වලට කැඩෙනවා මෙතනින් එක කෑල්ලක් කැඩිලා තියෙනවා මෙතනින් තව කෑල්ලක් කැඩිලා තියෙනවා මෙතනින් තව කෑල්ලක් කැඩිලා තියෙනවා මෙන්න මේ වගේ එක එක තැන් වලින් මෙහෙම කෑලි කෑලි වලට කැඩිලා තියෙනවා මේ කැඩිලා තියෙන එක කොටසකට තමයි අපි කියන්නේ තැටියක් කියලා හරිද ඉතින් ළමයි මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා මේ කබල නම් මේ ප්‍රාවරණය නම් මේ ප්‍රාවරණයේ විශාල පාෂාණ ස්කන්ධ තියෙනවා කිව්වා ඒ පාෂාණ ස්කන්ධ ටික මම නිකන් මෙන්න මෙහෙම අඳින්නම් සාමාන්‍ය වශයෙන් මෙන්න ඒ තියෙන පාෂාණ ස්කන්ධ ටික හරිද දැන් ඊළඟට අර අපි පෘථුවිය නිර්මාණය වුණ විදිය ගැන කතා කරනකොට ඔයාලා දැක්කනේ ලොකු පාෂාණ කොටස් එකකට එකක් ඇවිල්ලා හැපිලා වැදිලා නේද පෘථුවිය කියන ග්‍රහලෝකය හැදුනේ එතකොට ඔයාලා හොඳටම දන්නවා ගල් කෑලි දෙකක් අරගෙන ගල් කැට දෙයක් අරගෙන ඇතිල්ලුව කළු ගල් දෙයක් වගේ ගිනි පුපුරක් වගේ විසික් වෙනවද නැද්ද විසික් වෙනවා එහෙනම් හිතන්න අපේ පෘථුවිය නිර්මාණය වෙනකොට ගොඩාක් ලොකු ගල් කැට පාෂාණ ස්කන්ධ හැප්පුණා එහෙනම් විශාල ගිනි ජාලාවක් ඒකෙන් මැවුණා ඒ ගිනි ජාලාව අදටත් තියෙනවා වෙන්න මේ හරය කියන එකේ එහෙනම් මේ හරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20000ක් විතර වෙන්න පුළුවන්. සමහර අය කියනවා ඒක 3000ක් කියලා. ඒකේ හරි අදහසක් නැහැ. මොකද තාම හරයට ගිහිල්ලා කවුරුත් මිනිස්සේ බලලා නැහැ හරේ තියෙන්නේ කොහොමද කියලා. එක එක අදහස් තියෙන මෙන්න මේ හරේ තියෙන උෂ්ණත්වය ගැන. කොහොම හරි කමක් නැහැ. ඔයාලා මෙහෙම හිතාගන්නකෝ. දැන් අපිට පේන ඉර තියෙනව නේද? ඔන්න ඔය ඉර වගේ කියලා හිතාගන්න මෙන්න මේ හරය කියන එක කියලා. එතකොට වැඩේ හරින ලේසියෙන කතන්දරේ නේ එතකොට ඔයාලට හිතාගන්න පුළුවන් කොහොමද මේ හරය කියන එක ගැන එහෙනම් මේ හරය කියන එක කෙනා අන්න ඒ වගේ සෑහෙන රත් වෙලා ඉන්න එක්කෙනෙක් ඉතින් මෙයාගේ තියනවා විකිරණශීලී ඛනිජ කියලා වර්ගයක් මොනවද විකිරණශීලී ඛනිජ කියලා වර්ගය තැනත් එමෙ වැටෙනවා නැගත දේවල් නෙමෙයි නේ කොහොම හරි කවන්නේ
ඉතින් ඒ විකිරණශීලී ඛනිජ ළමයි හරියට පොඩි වුම් වගේ ඒ කියන්නේ දැන් පොඩි වුන්ට එක තැනක ඉන්න පුළුවන්ද බෑනේ එක තැනක ඉන්නම් බෑනේ ඔයාලා හිතලා බලන්න ඕද ඔයාලා අය කෙක්ගේ හරි අයියෙක්ගේ හරි නැන්දෙක්ගේ හරි මාමයිගේ හරි කාගේ හරි කමන්නේ ඔය අවුරුදු 4ක් 5ක් 6ක් 7ක් 8ක් 9ක් වෙන පොඩි එකෙක් ඉන්නවා කියලා හිතන්න. ගෙදර එක විදිහකට ඉන්නවද නැහැ. බැරි වෙලාව කාමරයකට දාලා වහලා තිබ්බොත් පැය දෙක තුනක්. එනකොට කාමරේ විනාසයිද නැද්ද? විනාසයිනේ. ඉතින් අන්නේ පොඩි වුන් වගේ තමයි මෙන්න මේ හරයේ තියෙන විකිරණශීලී ඛනිජ කියන දේවල්. ඒවට එක තැනක ඉන්න බෑ. පොඩි මොඩි. හැම වෙලේම කොහේ හරි යන්න දුවන්න දඟලන්නමයි බලන්න. ඉතින් මෙන්න මේ හරයේ තියෙන ඔය විකිරණශීලී ඛනිජ දැන් ඔන්න බල බල ඉන්නේ මේ හරේ ඉන්නේ නැතුව කොහාටද අපි දුවලා යන්නේ? කියලා හිත හිත ඉන්නේ. අන්න එහෙම හිත හිත ඉන්නකොට පේනවා මේ සෙට් එකට අම්මට සීවි බින්න පාෂාන ස්කන්ධ දෙකක් තියෙනවා ඒ අතර මැද හිඩසක් තියෙනවා අපිට යන්න පුළුවන් මෙන්න මේ හිඩසින් කියලා මෙන්න මේ හරයේ ඉන්න විකිරණශීලී ඛනිජ වර්ග ටික හිතනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඔන්න මේ විකිරණශීලී ඛනිජ ටික විශාල ධාරාවක් වගේ පොළව මතු පිට පැත්තට එන්න පටන් ගන්නවා මේක SMS එකක් නෙවෙයි ළමයි විශාල ධාරාවක් එහෙනම් අපි ඒවට කියනවා සංවහන ධාරා කියලා මැග්මා හෙන තොගය ගංගාවක් වගේ ගලාගෙන එනවා කියලා හිතමු අන්න එහෙම එන විකිරණශීලී ධාරාව වලට අපි කියනවා සංවහන ධාරා කියලා. දැන් ඉතින් මෙයා හරේ ඉඳන් පෘථුවිය මතු පිට පැත්තට එන්න පටන් ගත්තනේ. හැබැයි මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. මෙයාට බෑ මෙතනින් එළියට එන්න. මොකද මේ වැහිලාන තියෙන කබල කියන එක තව තට්ටුවක. මෙයා තුනී තමයි. හැබැයි මෙයාගේ හයිය වැඩිද නැද්ද? හයිය වැඩි. මං අර ඉස්සෙල්ලා බිත්තර ගෙඩි කේස් එකක් කිව්වා. බිත්තර කට්ට බිත්තරයට වඩා තුනි උනාට හයියි නේද බිත්තර කට්ට සමහර වෙලාවට මෙහෙම ඇල්ලුවාට අතින් කැඩෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර අවස්ථා තියෙනවා හැබැයි බිත්තර මෙහෙම ඇල්ලුව ගමන් කැඩෙනවද නැද්ද එහෙනම් බිත්තර කට්ට තුනි උනාට බිත්තරයට වඩා ඝනකම් නේ අන්න ඒ වගේ තමයි මෙයා තුනි තමයි හැබැයි මෙයා හැදිලා තියෙන්නේ තනි කරම ගල් වර්ගවල පාෂාණ වර්ගවල ඉන්නම් යා අම්බානට හයියයි හරිද ඉතින් මොකද වෙන්නේ මෙන්න මේ සංවහන ධාරා ටික මෙතෙන්ට ආවට පස්සේ හිතනවා අප්පට සිරි මෙතනින් උඩට යන්න බෑනේ කියලා දැන් මොකද වෙන්නේ අන්න එතනින් උඩට යන්න බැරි හින්දා එයා කල්පනා කරනකොට මොකද කරන්න කියලා එයාට තේරෙනවා උඩට යන්න බැරි වුණාට දෙපැත්තට බෙදිලා යන්න පුළුවන් කියන එක එයා තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන දෙපැත්තට බෙදිලා යනවා. එහෙම බෙදිලා යනකොට ඔන්න ආපහු මේ පාෂාණ ස්කන්ධ අතර හිඩසක් හම්බෙනව නේද? ඒ ඊළඟට තියෙන හිඩස හම්බුණ ගමන්ම ආපහු මේ හරය පැත්තට කිඳා බහින්න පටන් ගන්නවා. එහෙනම් මේ ක්‍රියාවලිය මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය දිගින් දිගටම අපේ පෘථුවියේ නවතින්නේ නැතුව චක්‍රයක් වගේ ක්‍රියාත්මක වෙනවා. මේ අපි කතා කරන මේ මම උගන්වන වෙලාවෙත් එහෙනම් මේ සිද්ධිය පෘථුවිය වටේම සිද්ධ වෙනවා. මෙන්න සංවහන ධාරාව උඩට ආවා.
දෙපැත්තට බෙදිලා ගියා ආපහු පල්ලෙහාට ගිලාගෙන බැස්සා ඔය ක්‍රියාවලිය දිගින් දිගටම අපේ පෘථුවේ නොනවත්වාම සිද්ධ වෙනවා එතකොට මෙන්න මේ කීව ක්‍රියාවලිය වටේම සිද්ධ වෙනවා නම් එක තැනක විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ මංෂණික පටස් රූපේ ඇඳලා දාන්න මෙන්න අපහු තව තැනකින් සංවහන ධාරා උඩට එනවා දෙපැත්තට බෙදිලා යනවා ආපහු කොළව ඇතුළට කිඳාගෙන බහිනවා හරිද ඊට පස්සේ ආපහු තව තැනකින් උඩට එනවා දෙපැත්තට බෙදිලා යනවා ආපහු කොළව ඇතුළට කිඳා බහිනවා මෙන්න මෙහෙම සිද්ධියක් අපේ පෘථුවේ සිද්ධ වෙනවා ඉතින් මෙන්න මෙහෙම සංවහන ධාරා උඩට ඇවිල්ලා දෙපැත්තට බෙදිලා ගිහිල්ලා ආපහු පොළොව ඇතුළට යන හින්දා තමයි අපේ පෘථුවේ තියෙන මෙන්න මේ තටි කියන ඒවා චලනය වෙන්නේ ඒ කොහොමද චලනය වෙන්නේ දැන් එතනදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මෙන්න මේ විශාල පාෂාණ ස්කන්ධ අතරමැද තියෙන සංවහන ධාරා පොළව මතු පිටට එන්නේ සහ පොළොව ඇතුළට ආපහු ගමන් කරන්නේ හිතෙන හිතන තැන් වලින් නෙවෙයි හරියටම උඩට එන්න තැනක් තියෙනවා හරියටම ආපහු ඇතුළට යන්න තැනක් තියෙනවා බලන්න ඔමෙ සංවහන ධාරාව උඩට එනවා නම් එන්නෙම මේ මහ පොළොව කැඩිලා තියෙන තැනකින් නේ මෙතනත් බැලුවොත් මේ සංවහන ධාරාව උඩට එන්නේ මහ පොළොව කැඩිලා තියෙන තැනකින් නේ ඉතින් අන්න එහෙනම් උඩට ඇවිල්ලා මේ සංවහන ධාරාව දෙපැත්තට බෙදිලා යනකොට එයාට උඩින් ඉන්න මෙන්න මේ තට්ටු දෙකත් මොකද කරන්නේ දෙපැත්තට අදිනවා මොකද මේ සංවහන ධාරාව කියන ඒවා එසේ මෙසේ ලේසි පහසු ඒවා නෙවෙයි දැන් චුට්ටකින් වීඩියෝ එකක් පෙන්වන්නම් එතකොට පැහැදිලිවෙයි ඒ වගේම බලන්නකෝ ඒ උඩට එන සංවහන ධාරාව ආපහු පොළව ඇතුළට යන්නේ මෙහෙම කැඩිලා තියෙන තැනකින් නේද එහෙනම් දැන් මෙහෙම දෙපැත්තෙන් ඇවිල්ලා එකට එකතු වෙලා පොළව ඇතුළට යන තැන්වලදී මෙන්න මේ කොටස් එකකට එක හැප්පෙන්න පටන් ගන්නවා අන්න ඒ විදිහට තමයි මේ ක්‍රියාවලිය නොකඩවා සිද්ධ වෙන හින්දා අපේ පෘථුවේ මේ කබලේ තියෙන මහද්දීප සහ සාගර තැටි කියන ඒවා එහාට මෙහාට චලනය වෙනවා. දැන් මම මේ කතා කරන වෙලාවෙත් චලනය වෙනවා. එතකොට ඉතල බලන්න කොච්චර හිමීටද චලනය වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් කියනවා මේ ඕනෑම තැටියක් එක අවුරුද්දකට තියෙන තැන සෙන්ටිමීටර් 5ත් 20ත් අතර ප්‍රමාණයකින් වෙනස් වෙනවා. අවුරුද්දකට සෙන්ටිමීටර් 20ක් කියලා හිතමු. කොච්චර පොඩි ප්‍රමාණයක්ද? ඒක සමාන කරනවා අපේ බෙන්න මේ නියපොත්ත ඇදෙන වේගයට. නැත්තම් අපේ මේ ඉසකේ ඇදෙන වේගයට. හිතන්නකෝ දැන් නියපොතු කපලා නම් ඉන්නේ. නියපොතු දික් වෙලා නැහැ. හැබැයි මෙහෙම බලාගෙන හිටියා කියලා නියපොත්ත ඇදෙනව පේනවද? ඇදෙනව පේන්නේ නැහැ නේ. හැබැයි සතියකින් විතර බලනකොට අප්පටි සිරි නියපොතු ටික ඇදී. එහෙනම් මේ අපි කතා කරන හැම තප්පරයකම නියපොත්ත පොඩ පොඩ හරි ඇදෙනවද නැද්ද? ඇදෙන. කොච්චර හිමීටද කියලා හිතන්නකො. අන්නේ තරම් හිමීට තමයි අපි මේ පොළොව පය ගහලා ඉන්න මහ පොළොව කොහේ හරි පැත්තකට පාවෙලා යන්නේ ගත වෙන හැම තප්පරයකම. ඉතින් ඇයි එහෙම පාවෙලා යන්නේ? මෙන්න මේ පෘථුවිය ඇතුලේ මේ සංවහන ධාරා විදිහට මැග්මා හැම වෙලෙම කැරකි 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 තියෙන හින්දා හරිද සමහර වෙලාවට දැන් භූගෝල විද්‍යාව නොකරන කෙනෙක් එහෙම මේ කොටස් ටික එහෙම බැලුවොත්
මොන මගුලක්ද මේ කියන්නේ කියලා හිතේ. ඒ කලින් අහලා නිතුව කවදාවත් අහලා නිතුව එක පාට මේ වගේ දේවල් අහනකොට මොනවද මේ කියන්නේ කියලා හිතෙනවනේ. ඒක සාධාරණයි. හරිද? හැබැයි අර ඉන්න දෙයියෝ තුන් දෙනාගෙන කතා කරන්න මේ දේ තේරුම් අරගෙන ඉන්න ඕන. විශේෂයෙන්ම භූගෝල විද්‍යාව ඉගෙන ගන්න ළමයිට කියන්න ඕන උසස් පෙළට. ඔයාලා මේ තැටි මායිම් ගැන ඉගෙන ගන්නකොට ඔහේ අත්පත ගාලා ඉගෙන ගන්න එකක් තමයි කරන්නේ. හරිද? සමනලෙෂේ මොකද මමත් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා මම ක්ලාස් ගිහිල්ලා තියෙනවා මමත් ඉගෙනගෙන තියෙනවා මගේ යාළුවෝත් ක්ලාස් ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ දැන් ඉන්න ගෝලියොත් ක්ලාස් යනවා අපි දන්නවා දන්න ගුරුවරුත් එක්ක ගනුදෙනු කරනවා වැඩ කරනවා එතකොට උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙන කොටසත් පේනවා ඉතින් සාමාන්‍ය වශයෙන් තේරෙන දෙයක් තමයි මේ කොටස ගැන ළමයි ඔහේ ඉබාගාතේ අතපත ගාගෙන ඉගෙන ගන්න එහෙම මේ කොටස ඉගෙනගෙන බෑ හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි මේකේ සිද්ධ වෙන ඇත්ත දේවල් තේරෙන්නේ. හරි අපූර්වයි කියලා එතකොට තමයි තේරෙන්නේ. එහෙම නැතුව අපසාරී තැටිමයින්, අභිසාරී තැටිමයින්, තීරිය තැටිමයින් ගැන සාමාන්‍ය වශයෙන් නිකන් ඔහේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ හිතනවා ආ මං ඒක දන්නවා කියලා. එහෙම දන්නේ නැහැ. හරිද? ඉතින් විශේෂයෙන්ම භූගෝල විද්‍යාව කරන ළමයිට කියන්න ඕන ඔයාලට මෙන්න මේ කොටස ගැන හොඳ තේරුමක් ලබා දෙන්න ඕන හිඳයි මෙන්න මෙහෙම වැඩිපුර විස්තර ටිකක් එක්ක මේක කතා කරන්න. එහෙම නැතුව පටන් ගත්ත ගමන්ම අර දෙයියෝ තුන් දෙනා ගැන කතා කරන්න ගත්තම හෙන්න ලස්සනයි සුපිරි. එඩිට් කරනකොට ඔයාලට තේරෙයි කොච්චර නියමයිද කියලා. ඉතින් මේ අමාරු තියරි කොටසක් පවා මේ වීඩියෝ එක ඇතුලේ කරන්නේ අන්නේ භූගෝල විද්‍යාව කරන ළමයි මේ දේවල් හරියට තේරුම් ගන්න ඕන හිඳයි. හරිද? කොහොම හරි කමන්නේ මෙන්න මේ සිද්ධ වෙන ක්‍රියාවලිය වීඩියෝ එකකින් අර ඉස්සලා කලින් වීඩියෝ එකක් පෙන්වුවා. ඒ වීඩියෝ එකේම ඉතිරි කොටසින් මම ඔයාලට පෙන්නලා පොඩි දේවල් ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. බලාගෙන ඉන්න. එතකොට මේ ඔයාලට දකින්න ලැබෙන්නේ ඔන්න ඔය කියන කතන්දරේනේ. මේ පේනව ඇති කබුල කෑලි වලට කැඩිලා තියෙන්නේ. මෙතන මේ කළු පාට ඉරක් තියෙනවා පේනවද? එහෙනම් එතනින් මේ පැත්ත දකුණු අත පැත්තේ එක කෑල්ලක් එතනින් වම් අත පැත්තේ එක කෑල්ලක් මේ තව කෑලි දෙකක් දෙපැත්තෙන් තියෙනවා ඊට පස්සේ බෙන්න ලොකුවට තියෙන අර පාෂාණ ස්කන්ධ බෙන්න යටින් තියෙනවා හරය මෙන්න මේ හරේ ඉඳන් එන විකිරණශීලී ඛනිජ සංවහන ධාරාව දැන් ඔයාලට පේනවා ඇති ඔය වීඩියෝ එකේ ඔයා හරේ තියෙන හරියම එන විශාල ගිනි දැල්ලක් වගේ එකක් උඩට ඇවිල්ලා තියෙනවා නේද ඔන්න ඔය වගේ එන දැල් වලට තමයි අපි කියන්නේ සංවහන ධාරා කියලා. හරි. එතකොට මෙන්න ඔයාලට පේනවා ඇති සංවහන ධාරාවක් හරේ ඉඳන් පොළොව මතු පිට කරා වේගයෙන් එනවා. බලන්නකෝ මේ ධාරාව කොච්චර විශාලද කියලා. zoom කරලා පෙන්වුවාම ඔන්න හිතා ගන්න පුළුවන් ද කොච්චර විශාලද කියලා. මේ එන විශාල ගිනි ජාලාවක් නේද? මේ මැග්මා. ඉතින් අර උඩට එන මැග්මා ධාරාව මොකද වෙන්නේ? ඔයාලට පේනවා ඇති මෙතනදී දෙපැත්තට බෙදිලා යනවා. ඉතින් මේ සංවහන ධාරාව දෙපැත්තට බෙදිලා යනකොට එයාට උඩින් ඉන්න මේ මහ පොළවේ තට්ටු දෙකත් මොකද කරන්නේ? දෙපැත්තට අදිනවා. මං අප පොඩ්ඩක් පිටිපස්සට ගන්නම්. ආපහු බලාගෙන ඉන්න. සංවහන ධාරාව දෙපැත්තට බෙදිලා යනකොට අර උඩ තියෙන කොටස් දෙකක් දෙපැත්තට ඇදෙනවා. ඒ වගේම අන්නේ සංවහන ධාරාව කැරකිලා කැරකිලා ඇවිල්ලා ඊළඟට ආපහු පල්ලෙහාට හරේ පැත්තට යන තැන තමයි මෙතන තියෙන්නේ. එහෙම සංවහන ධාරාව හරේ පැත්තට යනකොට මොකද වෙන්නේ? මේ ඔයාලට පේනවද? මේ තියෙන එක තැටියක්, මේ තියෙන තව තැටියක්. ඒ තැටි දෙක එහෙනම් එකකට එකක් හැප්පෙනවද නැද්ද? හැප්පෙනවනේ. මේ සංවහන ධාරාව පල්ලෙහාට යනවා. ඒ පල්ලෙහාට යන තැන්වලදී අර කබුල නැත්තම් මේ මහ පොළවේ කොටස් එකකට එකක් හැප්පෙන්න පටන් ගන්නවා. එතකොට අර සංවහන ධාරාව දෙපැත්තට ඇදිලා යනකොට අපේ මහ පොළොව ඔන්න ඔය ඔයාලට පේනෝ වගේ තමයි දෙපැත්තට ඇදිලා යන්නේ. ඉතින් මෙන්න මෙහෙම දෙපැත්තට ඇදෙන තැන්වල මේ වගේ ඔයාලට පේනා වගේ පැලුම් ඇති වෙන්න පුළුවන්. නැත්තම් මේ වගේ ගිනි කඳු
උපුරන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ කඳු වැටි නිර්මාණය වීම වෙන්න පුළුවන්. මේ ඔයාලට පේන වගේ කඳු වැටි තමයි හිමාලයන්දී ශ්‍රොකි වගේ ඒවා. මේ කොටසේ ඉස්සරහට කියලා දෙනවා ඒවා හැදෙන්නේ කොහොමද කියලා. ඔන්න ඔය වගේ කඳු වැටි හැදෙන්න පුළුවන්. එහෙනම් ලෝකේ කඳු වැටි හදන්නේ මෙහෙම. ඔයාලට පේනවා ඉතින් මෙතන ඉන්දියාව ගිහිල්ලා ඔන්න හැප්පෙනවා. උඩ තියෙන යුරේෂියාවත් එක්ක අන්නේ හැප්පෙන වේගෙට මෙන්න නිර්මාණය වෙනවා හිමාලය කියන නැමි කඳු වැටි. එහෙනම් ලෝකේ තියෙන ලොකු කඳු වැටි හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම. ඒකනේ මං කියන්නේ. දෙයියොන්ගේ එක වැඩක් තමයි දේවල් හදන්නේ. ඉතින් මේ බලන්න. මෙන්න කඳු වැටි හදනවා. එහෙනම් දෙයියෝ වගේද නැද්ද? ඉස්සරහට කියලා දෙන්නම් ඈ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියට තමයි ළමයි. ඔයාලට මේ පේනවා වගේ භූමි කම්පා ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය පේනවා වගේ ගිනි කඳු පුපුරවන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙන්න මේ ක්‍රියාවලියටම තමයි විශාල පරිමාණයේ සුනාමි තත්වයන් ඇති කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකයි මම කිව්වේ. ඔයාලට මේ කතා කරන්න යන්නේ අපේ මහ පොළොවේ අපිට ඇහැට දකින්න පුළුවන් දෙයියු තුන් දෙනා කියලා. දැන් තේරෙනවද? නේ. එහෙනම් මේ ක්‍රියාවලිය තමයි ළමයි අපේ පෘථුවිය කියන ග්‍රහ ලෝකය. හරිද? වෙනස් කරන්න. ඉතින් අන්න එහෙම අපූර්ව කෙනෙක් ගැන තමයි ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. මේ ඉස්සරම ඔයාලට පොඩි පැහැදිලි කිරීම කරේ මේ දේ සිද්ධ වෙන විදිහ ගැන. ඒ කොටස සමහර වෙලාවට පොඩ්ඩක් අමාරු වෙති තේරුම් ගන්න. එච්චර හිතන්න එපා ඒ ගැන තේරුම් ගන්න බැයි නා. මෙතනින් එහාට ඔයාලට තැටි මායින් තුන වෙන වෙනම කතා කරනවා. වීඩියෝ තියෙනවා පෙන්වන්න ලෝකේ ඒ තැන්වල ඒ දේවල් තියෙන කොහොමද අයිස්ලන්තයේ කියන රට එහෙම. ඒ රටේ තියෙන විශේෂත්වයන් එහෙම පෙන්වන්න තියෙනවා. හරිද? ඉතින් දිගටම ළමයි මේ පාඩම් කොටස් ටිකේ වීඩියෝ ටික බලන්න. එතකොට මෙහෙම දෙයක් කියන්න ඕනේ. හරි දැන් මේ වීඩියෝ ටික ඔයාලට දානවනේ. මේ වීඩියෝ දානකොට හෙන්න පට්ට ක්වොලිටි හයි රෙසල් එහෙම කැටවැම් හැඩ වැඩ මගේ නෑ. මම පැටව දන්නේ නැති. මං එහෙම කැටවැම් හැඩ වැඩ තියෙන චරිතයක් නෙමෙයි. සාමාන්‍ය සරල චරිතයක් කියලා. නේද? ඒ වගේම ළමයි කියන්න ඕන මං මේ දාන වීඩියෝ තියෙන්නේ. මේ වීඩියෝ වලට ළමයි මට subscribe like comment එහෙම වැඩක් නෑ. හරි මම ඒ වගේන කවදාවත් දාන වීඩියෝ එක කියන්නේ නැහැ. මම ලේසියෙන් YouTube එකට වීඩියෝ දාන්න කැමතිත් නැහැ. ඔයාලා දන්න ඇතිනේ. විශේෂයෙන්ම මගේ උන් නම් දන්නවා. මොකද ඕනවා නම් දානවා නම් දාන්න වීඩියෝ ඕන තරම් තියෙනවා මට. ස්වභාව ධර්මය ගැන කියලා දෙන එක ළමයි නවත්තන්න පුළුවන්නේ. නැහැ කියලා දෙන්න ඕන තරම් දේවල් තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි ඉතින් එහෙම අර ජනප්‍රිය වෙන්නවත් සල්ලි හම්බ කරන්නවත් මට YouTube එකෙන් උවමනාවක් නැති හින්දා මං ඒව ගැන ඉතින් එහෙම පස්සෙන් පන්නන්නේ නෑ. මේ ඔයාලට දෙයක් කියලා දෙනවා නම් කියලා දෙන්නේ අපේ පෘථුවේ ඇත්ත තත්ත්වය ගැන තේරුම් ගන්න. හරිද? එහෙනම් ඉතින් දිගින් දිගටම අර වීඩියෝ එකක් පටන් ගත්තට පස්සේ බලන්න ළම. දැන් ඔයාලා මේ වීඩියෝ එක තැටි බූකාර කල්පිතයට අදාළ එක බලන්න පටන්ගෙන නම් තියෙන්නේ මේ වීඩියෝ කොටස් ටික සේරම ඉවර වෙනකම් බලන්න. එතකොට තමයි මේ කොටස ගැන හරි අවබෝධයක් ඔයාලට ලැබෙන. එහෙම නැතු ස්කිප් කර කර එහෙම බලන්න එපා. අප්පෝ එහෙනම් නොබල හිටපල්. අපි උන් YouTube එකේ වීඩියෝ බලන්නේ එහෙම කොහොමද? වීඩියෝ එකක් ප්ලේ කරන්න ගන්නවා බලන්න හදිසියෙන්. ස්කිප් කර කර බලන්න. පොඩ පොඩ ඉස්සරහට යවයි. වීඩියෝ එක බලන්නේ නැතුව හොඳයි බලනවට හොඳයි නිකයි කියනනේ. දැන් ඔය චුට්ටක් හිතලා බලන්නෝ. ඔය YouTube එකේ කෑම හදන ඒවා කියලා දෙන ඒවා තියෙනවා. කටවත් අගවරුරේ කරනවා නෙමෙයි සාමාන්‍ය මිනිස්සු ගැන මම කියන්නේ. දැන් උන අපේ අය YouTube එකේ ඒ තියෙන කෑම එක බලාගෙන කෑම එක හදන්න පටන් ගන්නවා. දැන් YouTube එකේ යන මේ වීඩියෝ එක පොඩ්ඩක් ස්කිප් කර කර තමයි අර කෑම එක හදන්නේ. ඉතින් මොකද වෙන්නේ? අන්තිමේට ගෙදරදී කෑම එක හදලා බලනකොට YouTube එකේ පෙන්නපු එක නෙමෙයි වෙන එක. සමහර වෙලාවට දැන් YouTube එකෙන් බලන්නේ අපි හිතමුකෝ පරාට හදන්න කියලා. පරාට හදන විදිය තමයි බලන්නේ දැන් YouTube එකේ. ඔන්න දැන් අර ස්කිප් කර 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 වීඩියෝ එක බලාගෙන යන හින්දා හදලා ඉවර වුණාට පස්සේ හැදෙන්නේ තෝසේ පරාට නෙමෙයි. ඊට පස්සේ ඔන්න ආපහු දැන් වෙන දවසක තෝසේ හදන්න යනවා. ඒ තර විදියටමයි හදන්නේ තෝසේ. ඔන්න එතකොට නම් අවුල නැහැ තෝසේ.
ඊට පස්සේ තව දවසක බිත්තර රොටි හදන්න හදන්න යන්නේ බිත්තර රොටි හැබැයි හැදෙන්නේ තෝසේ මොන විදිහට හැදුවත් තෝසේ මොකද හේතුව ඇයි වීඩියෝ බලන් ස්කිප් කර කරනේ යකෝ ඒ ස්කිප් කර කර බලනකොට ඒ වීඩියෝ එකේ තියෙන සමහර කොටස් වැදගත් වෙන දේවල් මග ඇරෙනවා ඔයාලා දන්නේ නැති වුණාට සෑහෙන්න මග ඇරෙනවා එන්ද වීඩියෝ එකක් බලන් ගත්තාම මුලේ ඉඳන් අගට යනකම් වචනයක් නෑ අර බලන්න එහෙම බලන්න බැයි නම් බලන්න නැතු ඉන්න එක ඊට වඩා හොඳයි මොකද එහෙම බැලුවාම ඇත්ත දේ නෙවෙයි ඔයාලට අදහසක් ඉන්නේ වැරදි ගැ බාගෙටනේ බලන්න එහෙනම් ඔයාලා මේ වීඩියෝ සෙට් එක බලන්න ගත්තොත් දිගින් දිගටම බලන්න ඕහේ නිකන් ගෙදර ඉන්න ගමන් ඩේටා උන් කරගෙන බලාගෙන ඉන්න තියෙන කොරෝනා හින්දා මේ දවස්වල කොහොමත් බලා ගෙදරනේ කරන්න දෙයක් ඇත්තෙම නෑනේ ඔහේ ඇඳට යනවා කනවා බොනවා ආපහු වෙනවා නැගිටිනවා ෆෝන් එක බොනවා පොඩ්ඩක් පාඩම් කරනවා චුට්ට වැඩ කරන්න තිබේ නැත්තම් ගෙදරින් කණක් අහින්නක් නෑ නේ ඊට පස්සේ ආපහු මොකද කරන්නේ ආපහු ඔය ඉතින් ෆෝන් එක ගන්නවා ගේම් එකක් ගන්නවා වීඩියෝ බලනවා YouTube එකට යනවා Facebook යනවා ඉතින් ඒම YouTube යන වෙලාවක නිකන් මේ පාඩම් කොටස් ටික ඔහේ වීඩියෝ ටික බල බල ඉන්න එතකොට ඔයාලා හිතනවට වඩා දේවල් ටික ඔයාලට මේ කොටසෙන් තේරුම් ගන්න ලැබෙවි හරි මේ කොටස මෙතනින් ඉවර කරනවා ඊළඟ එක මම අපහු රෙකෝඩ් කරනනම් ඒකේ ඔයාලට කියලා දෙන්න තියෙන්නේ අර 30 මායිම් තුන් දෙනා ගැන වෙන වෙනම